ම ගොඩක්ද ල් තන්න පරණද ල්ක ද මනිස්සාමත වන ේව දක් කරන්න ඕන නිසා එකත වරුද අන්තිමනම වං අහන්න දැන් ඊළංග අවුරුද්දේ වැට් පද්ද ක්‍රියාත්ම වෙන සීර් ද හට එතකොට මිනිසුන්ට තවත් තමාරුවය නවා මිනිසුන් තවත් පාට බහින්ඩ පුළුවන් මේ කොහොම ද බොතුමාගේ ඔබතුමා හිතන්න දැන් මේ අනිවාරෙන්ම ජනප්‍රිය මේ ඔය විදධක්ෂ කියන ජනප්‍රය කතාවට මිනිසුරඩ පුල හරි ලබ අවෞුදේ කියන විදිර මැතිවරණ වර්ෂය එ අපි කරන්න නි මොකද බදු අඩු කරන්න ඕනි න්නඕ පූර නිකන් දෙෙන්න්නෝනි කන්න නිකන් දෙෙන් ඕන ඒම කරොත් රටට මොකද වෙන්නේ. විිපක්ෂවලට මේ වගේ කතා කියන්න පුළුවන් හැබැයි අපි චන්ද ගැන නොහිත රටේ මිනිස්ු ගැහි පුනනි සාතමයි මේ බාගත්තෙ ස් රහට ගෙනන්නේ රටයි මනිස්ුග හිත නිසා මිස චන්දගැන හිතනය නෑ අත ගොඩනගන්න ඕන. හැබැයි අපිට ලඉඩ ලැබෙන පලවෙනි සුනංගුවෙන්ම ජනවාරිම අපි විදුලි ලාඩු කරන්න පුළුවන්ේ කියල ි්වාස කරන අපි විදුලි ලඩ් කරනවා. ඉට පස්සේ අපිට මොනවාහරි බද්දක් අඩු කරන්න පුළුවන්කම ලැබෙන පල්ලවෙන්නේ මොහොතේම ඒ අඩු කරනවා මොකද අපිට ආසාාවකටද මිනිස්සුන්ට බදු ගහන්නන්නේ. ආසාාවට ලයිට් බිල වැඩි කරන්නේ. ආසාවටද විදුලිබිය ජලබිල හෝහෙමනැත්තං මිනිස්සුන්ගේ වැඩ්බද්ධ වැඩි කරන්දි නෑ. දැන් යම් සංබාන්්ඩ ක සංක්‍යාවක වැත්මුදල අයින් කරා. ඉදිරි මාසවලදී. ඒ අවශ්‍යතාවයන්ට අනුකූලව ඉඩ ලැබෙන පලවෙෙන අවස්ථාවෙන්ම. ඒ මිනිසුන්ගේ බර අඩු කරන්න කටයුතු කරනවා. ඒක චන්දපුොරොන්දුවක්වත් ඒම නැත්තන් දේශපානනිකව අවශ්‍යතාාවය මතවත් කවදාවත් ඒ සිද්ධ කරනය නැහැ. ඒහම සිද්ධ කරල තමයි අපේ රට කඩාගෙන වැටුුණේ. හැබැයි දෙේශපාලිකව හිතන්න එනැතුව මේ රට කෙලින් කරනවා කොහොමහරි කෙලින් කරනවා. මොන්න බාධකාවත් මේට සංවධ රට බවටත් කරනවා කියෙ එක දැඩිය අ දිෂ්ාන ඉන්න නිසා. අපි පාරට බැස්සත් කෑගැහවුවත් බයවෙන්න හැ. ඒව දේශපාලන අවශ්‍යතා සඳහා සිද්ධ වෙන දේවල්. හැබැයි මිනිස්සුන්ගේ සැබෑ අමාරුකං අ්ඩුව බලාගන්නවා. මේ රටේ විසිල් ලක්ෂයක් පවුල් රටේ රක්ෂ තියනෙ පවුල් පනස් හතරයි. පවුල් ලක්ෂපනස් සතරයි පවුල් තියෙන්නේ. ගෘහයකක ඒකෙන් ගෘහය පවුල් ලක්ෂ විස්සකට මාසික දීමනාවක් දෙනවා. එතකොට අමාරුම මට්ටම කියන එක බලාගෙන තියෙනවා. කල්පනා කළ බලන්න. අල් ගොඩක්යි කියන කල්පනා කළ බලන්න කියලා මේක ගැනත් කල්පනා කල බලන්න. අපේ කෘෂි නිෂ්පාදනය වැඩි වෙලා. ලබනවුරුද්දේ. සහල් අතිරික්තයක් රට ඇතුළට එනවා. හැබැයි ඒ තංගං ඉන්න අමෝල්වල ඒකට තමයි අපි හාල්ටික එලියෙන් ගෙනනල්ල හරි එි හංගං ඉන්නට අඩු කරන්නේ. මේ ව්‍යාපාරික මාෆියාව නිසිියල්ල බැලස් කරගන්න තියෙනවා. හැබැයි එහෙම කියලා මේ දේශපාලිනිිකව ඒ අයගේ පටු උගුල්වලට අප යහු වෙලා. රට මනිස්සුන්ට මේ හුස්ම ගන්න හදපු මේේ වැඩ පිළි වෙල පස්සත ගෙන නන්නේ නැහ න මත්වද ආර්ික ප්‍රගතිේ හෙද න්ඩ පුළලන්න ගල පැරදුණනොත් ඊළඟ චන්ද බොරු කියල කට්ටිය කාවනක් ඔ! බොරු කියල කට්ටි ආාවොත් පරදි. බොරු කියලා රාජ්‍යරස්සා දෙනවා බ බදු නැති කරනවා පේටක් කපනව ඒ දනතින දැ එහම කිය පුුව හැබැයිේරට මනිස්සු. එක පාරක් කනාාමැදිරී එලියෙෙන් බැටකාපු කියෙන මොකක්ද නෑ. ගිනිපනෙල්ලෙෙන් බැටකාපු කෙනා කනාමැදරී එලියටත් දැම් බයයි. ඒක නිසා. ඔය අරව මේ අඩුකරනවා ඒව කප්පාදු කරනවා. එහෙම කියලවිල් ආර්ථිකයේ කඩාව ගෙන වටගන්න මිනිස්සුන්ට උමනාවක් නැහැ මනිස්සුේ මෝඩකමට නැවතවතාවක් මිනිස්සු නැවතවතාවක් මෝඩ වෙන නැහැ. ඇත්ත ඔබ කියපු කතාවම්. කියනවාගේ අපි අකණනිිකන් දෙනවා මේක නිකන් දෙෙනවා මේකත් දෙනවා නික. මේක අඩුකරනවා අපි සංශෝධනය කරනවා. එහෙම කියලා ඇවිල්ල. මේක ගෙනියන්න වෙන වැඩපිළිවෙලන්නේ. හෙනං ඒය මේක ගෙනියන වැඩපිලිවෙෙන මුක්ද. මොන විදරර්ධ මේ ස්ත්‍රහ ගෙනියන්න කියලා කියන්න ඕනෙස්සෙල්ල. හෙම විකල්පයක් නෑ. එකම විකල්පේ මේ ගෙනියන වැඩපිළිවෙල විත්‍රමයි.